කිසියම් රටක හොඳ ලේඛකයෙකු පහළ වීම ඒ රට තුළ තවත් රාජ්‍යයක් බිහි වීම වගේ කියලා රුසියානු ලේඛක ඇලෙක්සැන්ඩර් සොල්සෙනින්සින් ලේඛකයා කියනවා. එහෙම බැලුවොත් අපේ රටේ රාජ්‍යයන් කීයක් නම් මේ වෙනකොට බිහි වෙලා තියෙනවද? ඒ තරම් හොඳ ලේඛකයන් අපිට හිටියා. තාමත් අපිට ඉන්නවා. අපි රස විඳින විවිධ මාදලියේ නිර්මාණ ඉබේ පහළ වෙනේවා නෙවෙයි. ලේඛකයා අතින් ඒවා රසවත් හා හරවත් නිර්මාණයන් ලෙසට බිහි වෙන්නේ බොහෝ කාලයකට පස්සේ. හරියටම කියනවා නම් ඒ නිර්මාණයන් සාර ගර්භ වෙන්නේ ලේඛකයා වඩාත් පරිණත වුණාට පස්සේ. ඒකට නිර්මාණකරුවා දිගු කාල පරිච්ඡේදයක් පසු කරන්න ඕන. වයසින් පරිණත වෙනවට වඩා දැනුමින් අත්දැකීමෙන් පරිණත වුනහම නොසැලෙන වීරයකින් අභියෝගවලට මුහුණ දෙන්න ජීවිතේ එක්ක සටන් කරන්න අපිට පුළුවන් වෙනවා. මේ වීරය අපිට ලබා දෙන කේපද රචකයන්ගේ, සංගීතවේදීන්ගේ, ගායන ශිල්පීන්ගේ සියුම් හද කම්පන ඔබ සමග බෙදා ගන්න හැඟුම් දනවයි මේ අඟහරු වාතාවෙත් අපි මේ ආරම්භ කරන්නේ. සීමා මායින් නැති ජීවිතේ සත් පාටින් දේ දුනු වැහුනේ මුතු පිණිකට දිලේ නායාමයේ පැතුමට හා දුකෙන් දන්න මේ අසු පහසින් කැලතුණු ආදරේ සිටි FM ළඟ ජීවිතේ අපි සැමදා ඔබ ළඟමයි ප්‍රී අපි සැමදා ඔබ ළඟමයි ප්‍රී හැඟුම් දනව්ව අද හැඟුම් දනව්වෙන් ඔබේ හදවතට ගීතය ගැන කතා කරන්න ඔබේ හද කම්පනත් එක්ක ගීතය බෙදා ගන්න අපි හැඟුම් දනව්වට ආරාධනා කළේ ජනසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ප්‍රවීණ දේශක මාධ්‍යවේදී නිරෝෂ සංජීව මහත්මයාට. අද ඔහු සමගයි අපි හැඟුම් දනව්වෙන් මේ ඔබේත් මගේත් හැඟීම් බෙදා හදාගන්නේ. මහගම සේකර සූරීන්ගේ ප්‍රබුද්ධ කෘතියේ ප්‍රබුද්ධගේ චරිතයෙන් ඉදිරිපත් කරන දර්ශනයේ උදාරත්වයේ ජනිත වෙන්නේ ඔහු තමාගේ ජීවිතයේ පදනම කරගත් එක් විරල ගුණයක් නිසා. ඒ තමයි බාහිර හේතු සාධක මත පෙළඹවීම් ඇති කරද්දීත් ඒවා පිළිගන්නේ නැතුව බැහැර කිරීමට ඇති හැකියාව. මේන් ලද ධෛර්යයෙන් ඔහු අධර්මය, අසත්‍ය, අසාධාරණය දුටු තැන විවේචනය කරමින් උපහාසයට ලක් කරනවා. නිරෝෂ මහත්මයා, අපි අද හැඟුම් දනව්වට තෝරන පළවෙනි ගීතය මේ ප්‍රබුද්ධ කෘතියේ තියෙනවා මෙන්න මෙහෙම කවියක්. සිටියෝ විසිත්ත කාමරයෙහි කළු කබා මහතටයි තරබාරු ප්‍රභූවරු පීරා ඈතින් කෙස්ගෙනත් තට්ටය යන්තමින් වසාගත් සිටියෝ මෝරපු ගැහැණු බැන්ද උස් කොණ්ඩාහා ගණ දෙතොල් උල් නිය ඇති බලමින් net කොනින් ගර්වයෙන් මැකිනෙරු සිරියට මුක්කු ගසමින් සිටියෝ ගැටවරයෝ ගැටවරියෝ අවුල් දික් කෙස්වලු ඇති පූම ඉතිරි ලිඟු වෙනස නැති යන එන මගක් නොම දැන අතරමන් වූ වන් මෙන. අද අපිට වෙලා තියෙන්නේත් මේ කතාවමද. යන එන මගක් දන්නේ නැහැ. මහා මන්දිර තනන්න උත්සාහ කරනවා. මහා මන්දිර තනනවා. හැබැයි මේ මහා මන්දිරයේ ඇතුලේ සතුට සැනසීම කොයිතරම් තියෙනවද? සතුට සැනසීම මේ මන්දිරයට ළඟා කරගන්නේ කොහොමද? මෙන්න මෙතනදී අපි අතරමං වෙලාද? එහෙම නැත්තම් මහා මන්දිර තනන්න ගෙහින් අපි කොතනක හරි අතරමං වෙලාද? අපි කතා කරමු පළවෙනි ගීතය ගැන. වර්තමාන සංස්කෘතිය ගත්තහම අපිට හඳුනා ගන්න පුළුවන් මේ ජනප්‍රිය සංස්කෘතිකාංග වලින් හා මාධ්‍ය සංස්කෘතිකාංග වලින් පිරුණු සංස්කෘතිය. ඒ සංස්කෘතිය තුළ බටහිරකරණයට ලක්වෙච්ච සංස්කෘතිකාංග තමයි දකින්නට ලැබෙන්නේ. දැන් මේ අපි කතා කරන්න යන ගීතේ පූර්ව සංගීත ඛණ්ඩය ඇසෙද්දිම අපිට බටහිර සංගීත භාණ්ඩ මුසු සංගීත ඛණ්ඩයක් තමයි, නාද මාලාවක් තමයි ඇසෙන්නේ. ගිටාර් වාදනයන්, ඒ වගේම සැක්සිෆෝන් වාදනයන් එක මුහු වෙච්ච
බටේර නාද මාලාව. ඒ වගේම මේ පසුබිමින් කෝරස් එකක් ඇහෙනවා. එතකොට මේ නාද මාලාව තුල අපි තුල මවනවා. රසිකයා තුල මවනවා සාදයක රූපාවලිය. ඇත්තට මේ මෙවැනි නාද ඇහෙන්නේ ආලිංගන නර්තනවල ඒ වගේම බෝල් රූම් නර්තනවල වගේ මේ බටහිර කරණයට මුහු වෙච්ච අපි සරලව කියන පාටි එකක් කියලා. අන්න එවැනි රූපාවලියක් සිතේ මවනවා. එහෙම මවන්නේ මේ මේ ගීතයේ සංගීත සංයෝජනය තුල. මට හිතෙනවා මේ ගීතයක් ගත්තාම ඇත්තටම පද රචකයා ගායකයා වගේම සංගීතඥයා ඉතා වැදගත් වෙනවනේ. ඒතොර සංගීතඥයාගේ කාර්යභාරය හරි ඉහළින් තියෙන ගීතයක් විදිහට තමයි අපි මේ ගීතය හඳුනා ගන්න. එවගේම මේ පද වලට ගියොත් මේ ගීතේ මෙහෙමයි ආරම්භ වන්නේ විදුලි මිනි පහන් දැවි බොළඳ වී සිනාරැලි නිලංකාර අඳුරේ සැඟවි සැඳ සාදී අර සංගීතය විසින් මතු කරපු අර පාටි එක එහෙම නැත්නම් සාදයක රූපාවලිය නැත්නම් චිත්ත රූපය සැබෑවටම ප්‍රත්‍යක්ෂ කරලා දෙනවා විදුලි මිනි පහන් දැවි බොළඳ වී සිනාරැලි නිලංකාර අඳුරේ නිලංකාර වෙන ඇස් හරියට වර්ණවත් බල්බ දැල් වෙනකොට අපිට ඇස් නිලංකාර වෙනවනේ ඒ සැඟවුන සැඳෑ සාදයක් මේ කොටසේ නැත්නම් මේ පද තුල ප්‍රබල වචනයක් ඔන්න මතු වෙනවා කුරා කුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ එනම් විශාල මන්දිරයක මැදුරක වෙන්න ඕනේ මේ සාදේ තියෙන්නේ හැබැයි එතන මේ ගීතේ උක්ත කරපෙන්නන එහෙම නැත්නම් මේ ගීතේ ප්‍රධාන චරිතය වෙන පුද්ගලයා කුරා කුහුඹුවෙක් වගේ හැල්ලුවට පත් වෙච්ච අපි කියන අර ගණන් ගන්න නැති කෙනෙක් තත්ත්වයට පත් වෙලා තියෙනවායි කියන කාරණාව මේ කුරා කුහුඹු මිනිසා වෙමි මා කියන පද පෙළිය ඇතුලේ තියෙනවා කුරා කුහුඹු මිනිසෙක් වෙන්නේ කොතැනද ඔබේ මන්දිරේ මේ ගීතේ පද ඉදිරියට යනකොට මේ ඔබේ මන්දිරේ කියන එක ඇතුළේ ගන්න එක පැත්තකින් මේ සුවිසල් නිවස අර්ථ ගන්නනවා ඒ වගේම ඇගේ හදවත කියන අර්ථයත් අපිට ගන්න පුළුවන් ඊළඟට කියනවා එන්න කන්න බොන්න මිහිරේ සමටයි ආරාධනා පාටි එක නේද එන්න කණ්ඩ කියලා හැමෝටම ආරාධනා කරනවා හැබැයි මේ ආරාධනා කරන්නේ මේ පුද්ගලයා නෙවෙයි ඔහුගේ පෙම්වතිය වෙන්න පුළුවන් ඔහුගේ බිරිඳ වෙන්න පුළුවන් පැහැදිලි ඊළඟට කියනවා ඔබේ හඬ කිඳි සිඳියයි කතා සරිත් සාගරේ මේ පුද්ගලයා හිතනවා ඇගේ හඬ මතු වෙනවා අය බිඳිලා යනවා හැබැයි කතා ගොඩයි නම් පාටි එක හරි ගෝසාකාරී කතා බහක් නැති වෙන්නේ ඒ අතරේ ඇගේ හඬ ඉස්මතු වෙනවා අය යටපත් වෙලා යනවා පුරාගෙන පිරු විතේ උසුළු කෙලි නැටුම් සිනා මේ කට්ටිය සිනාසෙනවා මදු බඳුන් අතේ තියාගෙන විවිධ කතා බහ කරනවා උසුළු විසුළු පානවා මේ දැන් මේ පාටියක රූපාවලියක් අපිට හිතා ගන්න පුළුවන් ඒ වගේම ඊළඟ අන්තරා කොටස් වල කියන දෙන්න කන්න බොන්න නොකිය දෙනෙතින් ආරාධනා මේ ගෝසාකාරී කටහඬක් තියෙන තැනක දැන් අර ඒ සාදයට සම්බන්ධ වෙච්ච අය කනවා බොනවා ඊළඟට ඒව කාලා බිල ඉවර වෙලා පිංගම් ඉතිරි වෙච්ච ඉඳුල් ඒව අරන් එනකොට මේ අතින් දෙන්න කන්න බොන්න නොකිය දෙනෙතින් ආරාධනා දෑතපා ඉඳුල් යදී ඇස් ඉල්ලලා අය පිංගම් ඉල්ලනවා මේක ඉඳුල් යදී ඇස් ගයාහංස ගීතිකා කියන යෙදුම අපිට ව්‍යංගාර්ථ මතුවන යෙදුමක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. එක පැත්තකින් මේ ඉඳුල් වෙච්ච පිඟම් වෙන්න පුළුවන්. ඒ වගේම මෙවැනි උත්සවවල මේ නටන ගයන අය යම්කිසි ඉඳුල් භාවයකට පත් වුණාද පත් වෙනවද පත්වන්නේද කියන තර්කය මේ වචනය තුල මතු කරනවාද කියන කාරණාව අපිට හිතා ගන්න සලස්සනවා. දෑතපා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා දිමේෂ් මේ කනහංසය කියලා කොටසක් ඉන්නවා අපිට සාහිත්‍ය කෘතිවලත් මේ වචනය හමු වෙනවා කනහංසයක් ඈ ගහන්නේ විනාශයක් අත ළඟදී කියලා කියන හංස ගීතය ගයනවා කියන හංස ගීතයක් ගයනවා කියන්නේ ඒකයි එතකොට මේක කියනවා මේ හංස ගීතිකාලු මේ ගයන්නේ එතකොට මේ පුද්ගලයා මේ කාරණා දකින්නේ විනාශයක සංස්කෘතික විනාශයක පෙරනිමිති විදිහටයි ඒ නිසා ඔහු කියනවා ඔබේ මන්දිරෙන් එහා මගේ ලෝ බලා හිඳි මේ ජනප්‍රිය සංස්කෘතිය තුල නොවේ මගේ ලෝකයේ තියෙන්නේ
අපි ආදරය කරන අපි ගරු කරන අපේ අක්මුල් වලින් පිහිටපු සැබෑ සංස්කෘතිය තියෙන්නේ මේ ජනප්‍රිය සංස්කෘතියේ එහා පැත්තේ. ඒ නිසා ඔහු කියනවා මේ විචූරණ සංස්කෘතිය ඇතුලේ මට ඉඩක් නැහැ. පලා යමි ඔබේ ලොවෙන්ම දෙපා සමුනොදී. ලුෂන් බුලස්සිංහලගේ මේ අතිවිශිෂ්ට පදවැලට සංගීතය නිර්මාණය කරමින් ගායනා කරන්නේ විශාරද ගුණදාස කපුගේ. නිලංකාර අඳුරේ සිරවි සැඳ සාදේ උරා කුඹු මිනිසා වෙමිමා ඔබේ මන්දිරේ උරා කුඹු මිනිසා වෙමිමා ඔබේ මන්දිරේ සැමටයි ආරාධනා ඔබේ කඳ කිඳි සිඳියයි කතා කරින් සාගරේ ඔබේ කඳ කිඳි සිඳියයි කතා කරින් සාගරේ පුරාගෙන පිරු විතේ විසුළු කෙලින තුම්සිනා යොමා ඇස බලන් යලි සොඳුරේ මැදුරු දොර දිහා අනන්ත ගීතිකා දැත පායිතුල් යති ඇත් ගයා අනන්ත ගීතිකා ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳි පලා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමුනොදී රිද්මයක ඩොනවතින හැඟුම් රිද්මය අපේ හැඟුම් වලට ඉදදී මොහොතක් හදවත් පවුර විනිවිද දකින හැඟුම් තනව පානේ මන්ද අඳුරේ
බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ගෙන් කර්ම සංකල්පයට ලැබෙන්නෙත් අනිකුත් බෞද්ධ සංකල්පනාවන්ට දෙවැනි නොවන ප්‍රමුඛ ස්ථානයක්. නිරෝෂ මහත්මයා ඒ නිසාම බුදුදහමේ සඳහන් වෙන මෙන්න මෙහෙම කතාවක්. මා කළ කර්මය මටම අයත්ය. මම කර්මයට උරුමකම් ඇත්තෙක් වෙමි. මම කර්මයෙන් උපන් කෙනෙක් මි. කර්මය ඥාති කොට ඇත්තෙක් වෙමි. කර්මය පිළිසරණ කොට ඇත්තෙක් වෙමි. යම් යහපත් හෝ අයහපත් කර්මයක් කරන්නෙම්ද ඊට හිමිකරුවා වෙමි. මෙන්න මේ කතාව ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියල්ලෝම නිරන්තරයෙන් සිහිපත් කරන්නට ඕනි කාරණාවක් කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. පෘථග්ජන මිනිසුන් විදිහට අටලෝ දහමින් අපේ හදවත් නිරන්තරයෙන් කම්පාවට පත් වෙනවනේ නිරෝෂ මහත්මයා. හැබැයි මෙතනදී අපි දුප්පත්ද පොහසත්ද කියන එක කර්මයට අදාළ වෙන්නේ නැහැ. කුසල ක්‍රියාවලින් සැප විපාකත් අකුසල ක්‍රියාවලින් දුක් විපාකත් ලැබෙනවා කියලා අපි හොඳින්ම දන්න කාරණාවක්. එතනදිත් දුප්පත්ද පොහසත්ද කියන එක කර්මයට අදාළ වෙන්නෙම නැහැ. හැබැයි මේ නියත දහම ඇයි අපිට අමතක වෙන්නේ? ඇයි මේ නියත දහමක් කියන එක මිනිසුන් හිතන්නේ නැත්තේ? ගීතයකින් මේ නියත දහම ගැන අපූර්වට අපේ හදවතට කතා කරන තැනක් මේ. ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍ය තුල මල් තේමා කරගත්ත ගීත විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මල් උපමා කරගත්ත ගීත වෙන්න පුළුවන් මේවා. හැබැයි මේ ගීත අතර සැබවින්ම ඒ මල්වල ගුල සුවඳ වෑහෙන ගීත කීයක් තියෙනවද කියන කාරණාව හොයලා බැලුවොත් ප්‍රශ්නයක්. හැබැයි මම මේ ඊළඟට කතා කරන ගීතේ මල් හතක් ඇතුළත් ගීයක් සැබවින්ම මල් හතේ ගීතයක් විදිහට තමයි අපිට මේ ගීය සලකන්න පුළුවන් වෙන්නේ. මේ ගීතය සංගීත චිත්‍රපටයට රචනා කරන්නේ කරුණාරත්න අබේසේකර මහත්තයා. සංගීතවත් කරන්නේ සරත් දසනායක. ගයන්නේ එදා මෙදා තුර අපි හැමෝම ආදරය කළ එච්.ආර්. ජෝතිපාල. මේ ගීතයේ ගැන කතා කරොත් සල් සපුනා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිගහැරේ. එතන මේ මල් හතක් නේ සල් සපු නා නිල් මානෙල් කුමුදු සමන් මල්. මේ කියන මල් ඔක්කෝම සුවඳවත් මල් සුවඳ හමන මල්. හැබැයි කිඩාරම් මල තුල හමන්නේ දුර්ගන්ධයක්. හැබැයි අර මල් අතර මේ මල තිබුණාම මොකද වෙන්නේ? ඒ මලෙත් සුවඳ වෑහෙනවා. එහි යම් දුර්ගන්ධයක් තිබොත් එය අර මල් විසින් යටපත් කරලා දමනවා. ඒ වගේම තමයි මේ හොඳ මිනිසුන් වෙසෙන සමාජයක් තුල අයහපත් මිනිසුන්ට උනත් නිවැරදි වෙන්න පුළුවන් කියන අදහස මේ ගීතය ඇතුලේ කියාපාන. ඊළඟ අන්තරා කොටස වලට ගියොත් හරිම අපූර්වයි අතට ඉදිරිපත් කිරීම ඒ යෙදුම්. ඒ අන්තරා කොටස් වල තියෙන පලිඟුරුවන් මිනි මුතු මෙන් පහන් දිලෙනවා. ඒ පහනක ආලෝකය පලිඟුරුවන් මිනි මුතු වගේයි. එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා. එක පහනකින් අන්ධකාරය දුරු කරලා හරින්න පුළුවන්. ඒ වගේම තමයි මේ ගීතයේ ඉදිරි කොටස් වලට ගියොත් එහෙම වීණාවෙන් බිලිඳු අතින් මිහිරි සර වෙයි. පුංචි තතකින් කොච්චර මිහිරියාවක් ඇති කරන්න පුළුවන්ද? සුපෙම් හැඟුම් උපද්දවයි දුගී උවලයේ. දුගී දුප්පත්කමින් කොච්චර මෙරිකුණත් එවැනි මිනිසුන්ගේ හදවත් තුළ කොයිතරම් සුපෙම් හැඟුම් ඇති වෙන්න පුළුවන්ද? සුපෝෂිත හැඟුම් ඇති වෙන්න පුළුවන්ද? මම මේ ගීතේ දකින ප්‍රබලම යෙදුම තමයි ඩිමේෂි කළුවලා වල පවා රිදී ඉරිතී. කළුවලා කුළු අතර රිදී ඉරිතියෙන්න බැරිද? දුප්පත්කමින් පීඩිත මිනිසුන් අතරේ කොයිතරම් දක්ෂ කොයිතරම් නිර්වයාජ මිනිසුන්ද බැරිද? ඒ සෑම තැනකටම මේ යෙදුම කළුවලා වල පවා රිදී ඉරිතී කියන එක ගලප ගන්න පුළුවන්.
මේ ගීතය චාර් ජෝතිපාල මහත්මගේ හඬින් ගයන කොට චිත්‍රපටයේ රූපරාමු තුල ඉන්නේ විජේ කුමාරතුංග සහ මාලනී පොන්සේකා. ඉතින් ඔවුන්ගේ රංගනය සහ ඔවුන්ගේ රංගනයට බඳුන් වෙච්ච චිත්‍රපටයේ පසුබිමත් එක්ක මේ ගීතය යා වුණාම පුදුමාකාර හැඟීමක් ප්‍රේක්ෂකයාට ඇති කරනවා. හැබැයි චිත්‍රපටය තුල විතරක් නෙමෙයි මේ ගුවන් උදුලියෙන් ඇසුණත් ඒ මිහිරියාව ඔබට දැනෙයි. सल सपना निलमानिल कुमुदु समन मल अतरे सल सपना निलमानिल कुमुदु समन मल अतरे किदारम माले पवा सुवंद दिग हरे किदारम माले पवा सुवंद दिग हरे पल्ली गुरुवन मिनी मुतुमें पहन कन्नु सलनवा सल सपना निलमानिल कुमुदु समन मल अतरे किदारम माले पवा सुवंद दिग हरे किदारम माले पवा सुवंद दिग हरे सपना निलमानिल कुमुदु समन मल अतरे किदारम माले पवा सुवंद दिग हरे किदारम माले पवा सुवंद दिग हरे ये
නවතින හෘද රිද්මයක නොනවතින හැඟුම් රිද්මය අපේ හැඟුම් වලට ඉදදී මොහොතක් හදවත් පවුර විනිවිද දකින හැඟුම් තනවුව පානේ මන්ද අඳුරේ පටලයම් ආයි හැඟුම් තනවුව සෑම අඟහරුවාදාවකම රාත්‍රී 10ට අද හැඟුම් දනව්වෙන් ඔබේ හදවතේ රැඳිලා තියෙන ගීතය ගැන කතාබහ කරන්න අපි ආරාධනා කළේ ජනසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය පිළිබඳ ප්‍රවීණ දේශක මාධ්‍යවේදී නිරෝෂ සංජීව මහත්මයාට. අදත් ඔහු ගීත ගණනාවක් හැඟුම් දනව්වට අරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. අපි කතාබහ කරමු ඔහු හැඟුම් දනව්වට තෝරලා දෙන මීළඟ ගීතය ගැන. බිත්ති හතරක් වහලයක් තියෙන ගොඩනැගිල්ලක් නිවසක් බවට පත් කරන හැකියාව තියෙන්නේ කාන්තාවකට විතරයි. අම්මගේ තාත්තගේ බහට විරුද්ධ වෙලා දීගෙක යන තරුණියක් හරි ලස්සනට ජීවිතේ ගොඩනගා ගන්න අවස්ථා අපි ඕනතරම් සමාජයේ දැකලා තියෙනවනේ නිරෝෂ මහත්මයා. අපේ කීමට පිටුපාලා ගියාට ඒකිට වරදක්ුනේ නෑ කියලා පස්සේ කාලෙක අම්මා තාත්තා සතුටු වෙනවා. සමහර වෙලාවට අරමුණක් නැතුව අයාලේ ගෙවෙන පිරිමි ජීවිතවලට අරමුණ දෙන්නේ ගැහණු හිත්. පිරිමින් සාර්ථකත්වයට යනකොට පිරිමින්ගේ සාර්ථකත්වයේ පිටිපස්සේ ශක්තිමත් කාන්තාවක් ඉන්නවා කියන්නේ අන්න ඒකයි. නිරෝෂ මහත්මයා මීළඟට අපි කතා කරන ගීතය ඇතුලේ ඉන්න නැගණියටත් එහෙම හයියක් ධෛර්යයක් ඇති. හැබැයි මේ හයිය ධෛර්යය පෙම්වතා එක්ක එකතු වෙලා අලුත් ලෝකයක් හදාගන්න ප්‍රමාණවත් වෙයිද කියන සැකය මේ ගීතයේ වචන ටික අරගෙන බලනකොට අපිට හිතෙනවා. මොකද මේ පෙම්වතා දෑවැත්තක් බලාපොරොත්තු නොවි තමන්ගේ ආදරියව තමන්ගේ බිරිඳ බවට පත් කර ගනීද? එහෙම නැත්නම් සතර වරිගෙටම මගුල් කියලා දෑවැත්තක් ඔහු බලාපොරොත්තු වෙයිද? දෑවැත්තත් එක්ක බිරිඳ වරගෙන යන බලාපොරොත්තු වෙයිද? හෙට දවස බොහොම තීරණාත්මකයි. මුළු හතරවත් එළිය වෙන්න ලන්තෑරුමේ තියෙන දුඹුලු ටිකවත් කඩලා සුද්ධ කරලා ගනින් කියලා කියනවා. ලන්තෑරුමෙන් මේ මුළු හතර එළිය කරනවා වගේ මේ පෙම්වතා තමන්ගේ පෙම්වතියගේ තමන්ගේ නැගණියගේ ජීවිතය එළිය කරයිද? එහෙම නැත්තම් අර ගෙදර මුළු හතර වගේම ඒ අඳුරේම මේ ජීවිතේ සැඟවිලායයිද? අපි කතා කරමු ගීතය ගැන. මං දැන් ඊළඟට කතා කරන්න යන ගීතය මද්දුම බණ්ඩාර මහකුඹුර කියන ඉංග්‍රීසි ගුරුවරයෙකු ලියපු ගීයක්. ඇත්තට ඔහුට ගෞරවයක් විදිහට තමයි මම මේ ගීතයත් ගන්නෙ. මොකද මගේ ඉංග්‍රීසි ගුරුවරයා ඔහු. ඔහු ලියනවා ගීතයක් මේ රජරට දරිද්‍රතාවයෙන් පෙළෙන කුටුම්බය තුළ ඇතිවන ඉරණම මොකක්ද කියන කාරණාව පැහැදිලි කරමු. මේක පදවලින් ගත්තොත් අපි බොරපන් පැදුරයි ඇඳි නැති පුටුවයි කළුවර මුළු හතර උඹේ පෙම්වතා ඇවිත් බලන්නේ මේවද ගම ගෙදර. අපි දන්නවා මේ ඉතාම දුප්පත් පවුලක නිවසක් මතක් කරොත් එහෙම අපි අර කියනවනේ වහලේ සිදුරු අතරින් වැහි බිඳු බේරේ ගොම මැටි නොගෑ පිම්ම පොඩි වලවල් හැරි එවැනි ගයක්නේ අපිට මතක් වෙන්නේ. තවත් ගීත සාහිත්‍යයෙන් අපි ගත්තොත් ලූෂන් බුලත්සිංහල් ලියනවා පොල්ලතු ඉගිලෙනවා කියලා හුළඟට. ඒ තරම් පොල්ලතු දිරලා එවැනි නිවසක වෙසෙන මිනිසුන්ගේ දරිද්‍රතාවය මේ ගීතය ඇතුලේ මනාව කියන. අපි දන්නවා එවැනි අසරණ අහිංසක දුප්පත් පවුලක දැරියක් දීග දෙන්න ගියාම ඒ පවුල උදවිය කොයිතරම් අසීරුතාවයට පත් වෙනවද? දෑවැදි කනකර කොහොමද නිර්මාණය කරගන්නේ හදාගන්නේ කියන කාරණාවත් එක්ක. හැබැයි මේ ගීතෙන් කියවෙන දැරියගේ දෙමෝපියොත් නැත්නම් ඒ ඉරණම කොයිතරම් කේද ජනක වේද? එවැනි ගෙදරක තත්ත්වය බොරපන් පැදුරයි ඇඳි නැති පුටුවයි කරුවල මුළු හතර උඹේ පෙම්වතා ඇවිත් බලන්නේ මේවද ගම ගෙදර.
එලගන්තරා කොටසට ගිහම කියනවා ගෙදර එළිය කළ ලන් තෑරුමවත් සදපන් දුඹුලු කඩා සාමාන්‍යයෙන් මේ ගෙදර තියෙන වටිනාම බඩු භාණ්ඩේ වෙන්නේ ලන් තෑරුම ලන් තෑරුම හෙට දවසේ උත්සවයට පිලිසකර කරලා ගන්න යද්දී තියෙන ප්‍රශ්නේ තමයි මේ දූවිලි බැඳිලා දැලි ඒවා බැඳිලා ඒවා නැවත පිලිසකර කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ලන් තෑරුම ළඟකදී භාවිතයට අරන් නැහැ. ගන්න බැරි වෙන්න හේතුවක් තියෙන්නේ නැති. මොකද කුප්පි ලාම්පුවට යන තෙල් වියදම ලන් තෑට වඩා ලන් තෑරුමක් ගල්වන්න යන වියදම වැඩි. ඒ නිසා හදිසි අවස්ථාවකදී දල්වනවා මිසක කුප්පි ලාම්පුවේ ලියෙන්ම Tamange කටයුතු කරගෙන ඉන්නවා අපිට දැනෙනවා. ඒ වගේම තමයි ඊළඟට කියන පුටුවේ කවරේ කන පිට හොඳ ඇත එහි හොඳ පිටට වඩා. මට මතකයි ඩිමේෂි අපි පොඩි කාලේ අපේ අම්මලා චීත්ත හැත්ත ඇඳපු කාලේ අපේ කිරි අම්මලා නිවෙස්වල චීත්ත හැත්ත ඇඳගෙන වැඩපළ කරන කාලේ සමහර වෙලාවට කන පිට ඇඳගෙන ඉන්නවා. අපි මේ පොඩි උසුළු විසුළු කරනවා කන පිට ඇඳලා හුයියා කියලා හැම පොඩක් කියන අම්මලා සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. හැබැයි කවුරු හරි ගෙදරට එනකොට ඉක්මනින් දුවගෙන ගිහිල්ලා කාමරයට ගිහිල්ලා අර චීත්තේ අනිත් පැත්ත අරලා හොඳ පිට ඇඳගෙන එනවා. එයි මේ සමහර විට අම්මලාට තියෙන්නේ ඇත්තේ චීත්තයයි දෙකයි. ඒ දැනි දැලිකුණු ගෑවුනහම ලොකු ගැටලුවක් නේ. නැවත හොදන්න වෙනවා. ඒ හේදුවන් පස්සේ වෙන ඇඳුමක් නැති වෙනවා. ඒ වගේ තමයි ඔවුන් තුල තිබුණ මේ අර පිරිමැස් මේවා පරිස්සම් කරගෙන ඇඳපු විදිහ. මොකද හොඳ පිට ඇඳගෙන හිටියානම් අර වැඩපළ කරද්දී කුණු ගෑවෙනවා. ඒ නිසා කන පිට ඇඳගෙන ඉඳලා කවුරු හරි එද්දී හොඳ පිට අඳින්න. දැන් මේ ගෙදර දැන් හෙට කියන දවසේ මේ දැරියගේ ගම ගෙදර බලන් මනමාලියගේ ගෙදරින් එනවා. ඒ නිසා පොඩ්ඩක් ලස්සන්ට මේක හදා ගන්න ඕනේ. හැබැයි පුටුවේ කවරේ දිහා බලපුවාම කන පිට හොඳයිලු හොඳ පිටට වඩා. ඊළඟ අන්තර කොටසෙදි කියනවා මෞපිය නැති අපේ ඉරනම වෙනසක් වේදෝ අද දවස නැයින් එන විට කෙලස ගෙවන්නේද නැගනිය හෙට දවස. දැන් මෙච්චර දුගී දුප්පත්කම් තිබුණ කාල පරිච්ඡේදය හෙට කියන දවසේද වෙනස් කරන්න අමාරුයිනේ. ඒ නිසා තමන්ගේ ගම ගෙදර බලන් හෙට අලුත් පිරිසක් එනවා. හැබැයි ඔවුන්ට මේ පවුල් සංස්ථාව මීට වඩා ආර්ථික මට්ටමින් උසස් කරලා පෙන්වන්න විදිහක් නැහැ. මේ තියෙන තත්ත්වය එකවරම වෙනස් කරන්න බෑ. ඒ නිසා මේ ඉරණම අද හවස වෙනස් කරන්න පුළුවන් වෙයිද නැගිනිය කියලා තමන්ගේ සහෝදරයා අහන. ඒත් එක්කම නෑයින් එන විට කෙලස ගෙවන්නේද නැගිනිය හෙට දවස. හෙට දවස ඔවුන්ට සංග්‍රහ කරන්නේ කොහොමද? හෙට දවස අපි මේ නැතිබරිකන් දුප්පත් වහන්නේ කොහොමද කියන ප්‍රශ්නය අයියා කෙනෙක් විදිහට ඔහුට පැන නගිනවා. ඉතින් මේ දරිද්‍රතාවයෙන් පෙළෙන සමාජයේ මෙවැනි අවස්ථාවකට පත් වුණහම ඔවුන් පත්වන අසරණ භාවය සහ මේ පවුල විතරක් නෙමෙයි එවැනි පවුල් කොච්චර අපේ සංස්කෘතිය තුළ අපේ සමාජය තුළ ඉන්නවද මේ කාරණා ඔක්කොම ගැන හිතලා වෙන්න ඕනේ මේ ගීතය මධ්‍යම බණ්ඩාර මහකුමර කියන ගුරුවරයා අතරින් ලියවෙන්න ඇත්තේ. එය ඉතාමත්ම ලයන්විතව ගායනා කරනවා ALB කන්දපොල කියන ගායන ශිල්පියා. පන් පෙදුරයි ඇඳී නැති පොටුවයි කළුවර මුළු හතර නුඹේ පෙම්වත ඇවිත් බලන්නේ මේවද ගම ගෙදර මේවද ගම ගෙදර
गीत हुंद थी ही हुंद पितत वडा ही हुंद पितत वडा बुरुपन पे दूराई एंदी नती पुटुआई कलुवन मुलु अतर नुंबे पिन्वता एवित बलंगे मेवद गम गेदर मेवद गम गेदर नम विन तक वेदो अद हवस मौपियो नदी अपेर नम विन तक वेदो अद हवस नैन तिन वित केलेस गेवन नगेनी हेत दवस गुरुपन पेदुराई एंदी नती पुटुआई कलुवर मुलु अतर नुबे पिम्वता एवित बलंगे मेवद गम गेदर मेवद गम आस जागे रहस तेरे सिटी दास गनंद पाते मना सयुरु भी मे सिटी यौवन ये आदरहीन एली गली सिटी निम्ना दे रौदेन हैटी प्रथम आसा सिटी यौवन नगरी रेडियो प्रार्थना सिटी एफएम हदवत पौर विनिवेद दकिन हेंगुम तनव අඟහරුවාදාවකම රාත්‍රී 10 දැන් ඔබ හොඳින්ම දන්නවා ඔබේ හදවත සුවපත් කරන ඔබේ හදවතේ තියෙන ගීතය ගැන අපි කතා කරන වෙලාව තමයි අඟහරුවාදා රාත්‍රී 10 කියලා කියන්නේ හැඟුම් දනව්ව ඔබේ හදවතේ මනාපය තියෙන ගීත ගැන තමයි අපි කතා බහ කරන්නේ හැබැයි ඔබට රාත්‍රී 10ට අපි වහන්න බැරි වෙන්න පුළුවන් එහෙම බැරි කමක් තියෙන ඔබට අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා මේ සෑම වැඩසටහනක්ම නැවත නැවත අහන්න රස විඳින්න. ඒ තමයි City FM YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔබට පුළුවන්කම තියෙනවා හැඟුම් දනව්වේ සෑම වැඩසටහනක්ම සෑම සතියකම නැවත නැවත අපේ YouTube නාලිකාව ඔස්සේ රස විඳින්න. නිරෝෂ මහත්මයා මීළඟට අපි කතා කරන්න යන ගීතය ඔබට මතක ඇති ඇලන් සහ බාබරා පීස් රචනා කර ආර්යරත්න චන්ද්‍රවංශ සිංහලට පරිවර්තනය කළ පිරිමි සහ ගැහණු මෙතරම් වෙනස් ඇයි කෘතිය මේ කෘතියේ එක තැනක තියෙනවා මගේ බිරිඳට මගේ කබාය මත ඇති රන්වන් හිසකෙසක් අඩි 20ක දුරකදී පේනවා හැබැයි මෝටර් රථේ නැවැත්වීමට එන විට බොහෝ විට ගරාජයේ දොරේ හැප්පේ පිරිමි උමගක් තුලින් ඈත දකිද්දී ගැහණිය පුලුල් පැතිරුණු ප්‍රදේශයක් දකිනවා ස්වභාවිකවම ඒ හැකියාව ඇයට ලැබිලා තියෙනවා එක පැත්තකින් අරගෙන බැලුවොත් නිරෝෂ මහත්මයා ඒක හරි වාග්ය සම්පන්න කාරණයක් මොකද ඒ නිසයි
දරුවන්ගේ වැඩ, ස්වාමියාගේ වැඩ, ගෙදර වැඩ මේ හැමදේම බොහොම සමබරව ඇයට කරගන්න, සාර්ථකව කරගන්න ඇයට හැකියාව ලැබිලා තියෙන්නේ. විවාහයට කලින් කාන්තාවකට ආදර සම්බන්ධයක් තිබුණොත්, හැබැයි ඒ ආදර සම්බන්ධයේ තිබ්බ කෙනාම ඇයට විවාහ කරගන්න බැරි වුණොත්, යෝජනාවකින් වෙනත් කෙනෙක් විවාහ කරගන්න සිද්ධ වුණොත්, ඇය බොහොම ඉක්මනින් ඒ විවාහයට අනුගත වෙනවා. විවාහයෙන් පස්සේ අලුත් ජීවිතයට හුරු වෙනවා. ස්වාමියා වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන්, දරුව වෙනුවෙන් අතීතේ සියල්ල අමතක කරලා අලුත් ජීවිතයට ඇය හුරු වෙනවා. මේක 100%ක්ම කාන්තාවන් නොකරන්න පුළුවන්. හැබැයි බහුතරයක් කාන්තාවන්ගේ ජීවිත අපි අරගෙන බැලුවොත් ඒ කාන්තාවන් එහෙමයි. බොහෝ දෙනෙක් ඒ කැපකිරීම කරනවා. විවාහ ජීවිතය පළුදු කරගන්නේ නැතුව ඒ විවාහ ජීවිතයට අනුගත වෙනවා. හැබැයි පිරිමින්ට එකපාර එහෙම වෙනස් වෙන එක ටිකක් අමාරුයි. අතීතය අමතක කරන එක ටිකක් අමාරුයි. හදවතේ කොතනක හරි, හදවතේ කොනක හරි සියුම් ඍතුමක් වෙලා ඉඳ හිට හරි අර වලදාපු අතීතය පිරිමි හිතවලට මතක් වෙනවා. මේ අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ කතාවක් ගැන. ගීතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් නේ දිමේෂ්. ඇතම් ගීත තියෙනවා, ඒ ගීතයේ විවිධ කාරණා අපිට කතා කරන්න විවරණය කරන්න පුළුවන්. හැබැයි ඇතම් ගීත තියෙනවා කතා කරන්න කිසි දෙයක් නැහැ, විඳින්න විතරයි තියෙන්නේ. විශේෂයෙන් ආදරය පිළිබඳ ලියවිච්ච ගීත අපිට වඩාත් අපිට සංවේදී වෙන්නේ ඒ ගීතවලින් දැනෙන හැඟීම්. එනිසා වෙන ගීත පිළිබඳව විවරණයක් කරනවට වඩා ඒක විඳගන්න සලස්සන එකයි වඩාත් වැදගත් වෙන්නේ. ප්‍රථම ප්‍රේමය පිළිබඳව ලියවිච්ච ගීත ගොන්නක් තියෙනවා නිමේෂ්. ඒ වගේම එවැනි ගීත අහන්නත් රසිකයින් හරියට ප්‍රිය කරනවා. මන්ද මේ ප්‍රථම ප්‍රේමයේ කෙරෙහි පෙම් බඳින්න නැති කෙනෙක් නැති තරම්. අතීත කාමයට අපි හරි ආසයිනේ. අතීතයේ තියෙන දේවල් මතක් කරලා අපි වර්තමානයේ සතුට වෙනවා. ඒ අතරේ මේ අපේ ප්‍රථම ප්‍රේමය පිළිබඳවත් අපිට කියන්න තියෙන එක පුදුමාකාර වූ සොඳුරු මතකයක්. එය හදවතට බුරබුරා නැගෙන යලි නිවෙන හැඟීමක් විදිහට තමයි අපි කාටත් දැනෙන්නේ. මේ කාරණාව හරි අපූර්වට ලියනවා රසික ඩී දුමින්ද කියන තරුණ පද රචකයා. දර්ශන වික්‍රමතුංගගේ සංගීතයට චන්දන ලියලා රච්චි තමයි මේ ගීය ගායනා කරන්නේ. මටත් තිබුණා ප්‍රේමයක්, තාම ඉඳ හිට මතක දලුලන ප්‍රේමයක්. මතකයන් දලුලනවා කියලා කියන්නේ දැන් ගහක අපි රිකිල්ල කැඩුවොත් දැන් ප්‍රේමයක් එහෙමනේ, දලුලා වැඩෙන රිකිල්ල කැඩෙන අවස්ථාවක්නේ. හැබැයි කැඩුන තැනින් අයම අංකුරයක් මතුවෙනවා. කවදා හරි මතුවෙන්න පුළුවන්. ඒ වගේ මටත් තිබුණා ප්‍රේමයක්, අර වාගේ අංකුර දලුලන ප්‍රේමයක්. කාලය දුර ගෙවාමුත් හිතේ ගැඹුරේ නිදා නොනිදන මටත් තිබුණා ප්‍රේමයක්. ඒ විතරක් නෙවෙයි, නිදි නැතිව රැය ගණන් එලි කළ නේ, නිදි නැතිව රැය පුරා එළිය වැටෙනකම් ඒ අතීත මතකාවර්ජනයන් තුල කොයිතරම් පහන් කරන්න ඇද්ද. මටත් තිබුණා ප්‍රේමයක්, කුළුඳුලේ පිපි ප්‍රේමයක්. දැන් මේ ප්‍රථම ප්‍රේමය නිසා ඔහුගේ ජීවිතය තුළ එය මෙනෙහි කරමින් එහි තිබෙන සුන්දරත්වය, එහි තියෙන ආධ්‍යාත්මික සහනය විඳගන්න අවස්ථාවක් විදිහට මේ හඳුන්වන්න පුළුවන්. ඒ කුළුඳුල් ආදරයට වෙන කවරකුවත් ඒ ලන්වීම පෙන්වීමක් ලෙස හිතන්නේ නැහෙනි. ඉතින් මේ කාරණාව හරි අපූර්වට කියනවා. මටත් තිබුණා ප්‍රේමයක්, අදත් නොමැරුණ ප්‍රේමයක්. හැබැයි කිසි දවසක මා හිතුවේ නැහැ මෙලෙස වෙන්ව යන්න වෙයි කියලා. ඉතින් ඒ ආදරයට වෛර නොකර ඒ මීරියාව සිතින් දරාගෙන ඒ සුන්දරත්වය විඳගෙන ඒ ප්‍රථම ප්‍රේමයේ මිහිරියාව ආවර්ජනය කරන තරුණයෙකුගේ සැබෑ පෙම්වන්තයෙකුගේ සිතුවිලි ධාරාවක් මේ ගීතයේ අපූර්වට මතු කරනවා.
තිබුණා ප්‍රේමයක් තාම ඉඳ හිට මතක දලුලන ප්‍රේමයක් කාලයේ දුර ගෙවහමුත් හිතේ ගැඹුරේ නිදානු නිදන මටත් තිබුණා ප්‍රේමයක් හීනහැඩ කල මතකයේ සිව් කොනම දඟ කල නිදිනටීව රැය ගණන් මෙලී කල මටත් තිබුණා ප්‍රේමයක් කුණුදුලේ පිපි ප්‍රේමයක් තිබුණා ප්‍රේමයක් තාම ඉඳ හිට මතක දලුලන ප්‍රේමයක් කාලයේ දුර ගෙවහමුත් හිතේ ගැඹුරේ නිදානු නිදන මටත් තිබුණා ප්‍රේමයක් නෙත් සරින් නෙතුවලට ඉඟි කල සුසුම් සරකින් පවාරිද වුන වෙන්ව යන බව කිසිත් නොසිතුව මටත් තිබුණා ප්‍රේමයක් අදත් නොමැරුණු ප්‍රේමයක් මටත් තිබුණා ප්‍රේමයක් තාම ඉඳ හිට මතක දලුලන ප්‍රේමයක් කාලයේ දුර ගෙවහමුත් හිතේ ගැඹුරේ නිදානු නිදන මටත් තිබුණා ප්‍රේමයක් මියුරු ගීරස මධුර බෙදමින් එෆෙක් 89.6 හරබරින් පිරි වදන් පරගෙන එස්තේ 89.8 ඔබේ සමන් සනහා පියාමන ගුවනේලිදිනිය සිටිය FM හදවත් පවුර විනිවිද දකින හැඟුම් තනවුව අද හැඟුම් දනව්වේ අපි රැඳිලා ඉන්නේ ජනසන්නිවේදනය හා මාධ්‍ය අත්දැකීම් පිළිබඳ ප්‍රවීණ දේශක මාධ්‍යවේදී නිරෝෂ සංජීව මහත්මයා සමග. හැඟුම් දනව්වට අදට ඔහු තෝරන අවසන් ගීතය ගැනයි අපි මේ කතාබහ කරන්නේ. ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල රැගෙන විත් තුන් හිරි අපන් කොළ යොදා කුකුළු සායම් රතු හා කොළ වියානික විසිතුරු රටා පැදුරු රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිටම මට කියා දුන් අම්මා. නිරෝෂ මහත්මයා, මේ ලෝකයම රටාවක්. ඒ රටාව හඳුනා නොගත්තොත් වෙන්නේ මුලාවක් කියලා අපිට මුලින්ම පහදලා දෙන්නේ අපේ පළවෙනි ගුරුවරිය අපේ අම්මා. ඒ මුලාවෙන් කොහොමද ගැලවෙන්නේ? ඒ ගැලවීමට පාර පෙන්වන්නේ අපේ අම්මා. මේ මං ඉහත කිව්ව කවිය මහගම සේකර සූරීන් ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයට ලියපු එකක්. සංස්කෘතියේ සාරය අපි උරා ගන්නේ නිරෝෂ මහත්මයා අපේ අම්මගේ. විමල් දිසානායක කවියා ගිරිකුල හා සඳ මඬල ග්‍රන්ථයට අම්මා ගැන මෙන්න මෙහෙම කවියක් රචනා කරනවා. සබකෝලෙන් පැකිලෙමින් තැතිගෙන ගොත ගසමින් වචන උච්චාරණය කිරීමට නොහැකිව සිටින විට කතිකෝදය සමිතිය ඉදිරියේ කතා පැවැත්වීමට මම පුරුදු කළ අම්මා. ඒ ඔහු අම්මාව දකින විදිය අපිට කරන්න බෑ කියලා අපි හිතන බොහෝ දේවල් වලට අපිට පුළුවන්කම අරන් ඉන්නේ අපේ අම්මා. මව් කුසේති අම්මගෙන් ලද ජීවය හා රිද්මය අපි මේන තුරාම අපේ සිරුර තුල පවතිනවා. සම් මස් ඇට නහර ඇට මිදුළු මේ හැම දෙයක්ම ඇතුලේ සැඟවිලා තියෙන අම්මගේ උණුසුම අපේ ජීවිතේ ඇතිතුරා පවතිනවා. ඒ උණුසුම හැමදාමත් අපිව ශක්තිමත් කරනවා. අන්නේ ශක්තිය ගැන, අම්මෙකුගේ හදවතේ තියෙන ශක්තිය ගැන කියවෙන ගීතයක් නිරෝෂ මහත්මිය ඔබතුමා තෝරන්නේ. අපි එනතුරු අදටත් මග බලන එකම රුව අම්මා. නොයන බව දැන දැනත් කවදාකවත් ආයේ එන්නේ නැහැ. හැබැයි ඒත් අපේ අම්මලා අපි වෙනුවෙන් මග බලනවා. මේ අද හැඟුම් දනෝවේ අවසන් ගීතය. විශ්ව සාහිත්‍යයට එක්වෙච්ච අගනා මැණිකක් විදිහට තමයි, අගනා කෘතියක් විදිහට තමයි අපි මැක්සිම් ගෝකිගේ අම්මා කියන කෘතිය සලකන්නේ. හැබැයි ලංකාවෙත් ගෝකිලා ඉන්නවයි කියන කාරණාව සනාථ කරන බොහෝ නිර්මාණ තියෙනවා. අපි මෙලකට කතා කරන්න යන ගීතේ පදවැල් අමුණන්නේ අපේ රජරට ප්‍රදේශයේ පොඩි රත්න අගමලේ කියන නිර්මාණකරුවා. ඔහු පිළිබඳව යමක් කතා කළ යුතුයි මේ විශිෂ්ට නිර්මාණය ඔහු අතින් ලැබිච්ච නිසා. මාටින් වික්‍රමසිංහ එක්වරකදී කියනවා, මිනිසුන් 200 වසරක් ජීවත් වීමෙන් ලද නොහැකි ඥාන සම්භාරයක් ජාතක පොත එක වතාවක් කියවීමෙන් ලබන්න පුළුවන් කියලා. එය ඔප්පු වෙනවා හෙලේ මහාගත් කතුවරයා බවට පත් වෙන්නේ මාටින් වික්‍රමසිංහ. හැබැයි ඔහු මං හිතන්නේ මහා ලොකු අධ්‍යාපනයක්, විධිමත් අධ්‍යාපනයක් නොලැබුවත් ඔහු මහා ලොකු ව්‍යුත්පත්තියක් ඇති කතුවරේ. ඒක කොයි තරම්ද කියනවා නම් අපිට මතකයි, අපි උසස් පෙළට අපි හදාරනවා ගම්පෙරළිය නවකතා. හැබැයි අපි විශ්වවිද්‍යාලයේදී විරාගය වැනි නවකතා හදාරනවා. ඊළඟට අපි ඔය පශ්චාත් උපාධි වගේ දේවල් කරන්න යද්දී ඒත් මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ කෘති හදාරනවා. එතකොට මෙවැනි ගෞරවයට නැත්නම් මෙවැනි විශිෂ්ටත්වයට මේ නිර්මාණකරුවා පත් වෙන්න ඇත්තේ අර ඔහු විසින්ම කියපු අද්දකින් පරිචය වෙන්න ඇති. මේ පද වැල් අමුණන්නේ පොඩි රත්න අගමලේ. ඔහුත් මහා ලොකුවට අධ්‍යාපනයක් නොලැබුවත් ඔහුගේ නිර්මාණ හරි විශිෂ්ටයි. මේ අම්මා පිළිබඳව ලියවෙලා තිබෙන මේ ගීතය ගත්තහම එක් පැත්තකින් ජාතක පොතේ ජාතක කතා වගේම බෞද්ධ සාහිත්‍යය මගින් අම්මාගේ ගුණ සෝදිස් මත කරලා පෙන්වන ඉතිහාස කතා කීපයක් අරන් වර්තමාන සමාජයේ පසුගිය කාලයේ දරුවෙකු වෙනුවෙන් අම්මෙකුට මතු වුණ යම්කිසි ඛේදජනක කාරණාවක් ඉස්මතු කරමින් ලියලා තියෙන අපූරු ගීතයක් විදිහට තමයි මේ ගීතය අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේක ආරම්භ කරන්නේ මෙහිමයි. වංකගිරියේ විසල් අරණේ මුර ගැසූ අම්මා. අපි දන්නා වෙස්සන්තර ජාතකයේ මන්ත්‍රි දේවිය පළවැල නෙලන්න යන අතරතුරේදී තමයි වෙස්සන්තර රජුරෝ දරුවෝ දන් දෙන්නේ. හැබැයි දරුවෝ නැති සොවින් වංකගිරිය දෙවනක් කරනවා මන්ත්‍රි දේවිය. ඒ තමයි
අම්මෙකුට දරුවන් කෙරෙහි ඇති හැඟීම ඒ වගේම නදී දෙතරේ මල පුතුන් දැක විකල් වූ අම්මා පටාචාරාවට දරුවෝ දෙන්නෙක් අහිමි වෙනවා සැමියා අහිමි වෙනවා ඇය උම්මත්තිකාවක් වගේ සිහි විකල්ව දිව යනවා ඇඳි වතද නැතිව එහෙමයි අම්මෙකුට දරුවෝ පිළිබඳව දැනෙන්නේ සොයා අබමිට දොර දොරේ වැද හති හැලු අම්මා කිසා ගෞතමිය තමන්ගේ පුතා මැරුණායි කියලා දන්නේ නැතුව ඒ දරුවා මැරුණාය කියන කාරණාව සැබෑ ලෙස ප්‍රත්‍යක්ෂ කර දෙන්න බුදුන් වහන්සේ දැක්ක උත්සාහය නිසා ඇය දොරින් දොර ගිහිල්ලා අහනවා මේ ගෙදර කවුරු හරි මැරෙන්න ඉති කෙනෙක් ඉන්නවද කවුරු හරි මැරිලා තවත් ගෙදරකට යනවා ඒ ගෙදරත් කවුරු හරි මැරිලා ඇය ප්‍රත්‍යක්ෂ කර ගන්නවා දරුවා මැරුණායි කියලා නමුත් දරුවා බේරගන්න පුළුවන් හැම උත්සාහයක් මේක ලස්සනට කියන හති හැලු අම්මා කොච්චර ගෙවල් ගානේ දුවන්නේ නැද්ද ඒ වගේම පුතු බදාගෙන අන්ද දෙනෙත් වැළපුණා අම්මා සාමජාතකේ දෙමව්පියන්ට වතුර ගේන්න ගියපු දරුවාට අර මොයේ කුට විදපු හීයක් වැදිලා දරුවා මිය යනවා අන්ද දෙනෙතින් ඒ දරුවා පිළිබඳ නැත්තම් තියෙන හැඟීම ඒ දරුවා ළඟ වැළපුණ විදිය ඉතාම මතක් කර දෙනවා ඒ විතරක් නෙමෙයි මිනිස්සු විතරක් නෙමෙයි සත්තු පවා තමන්ගේ පැටවුන්ට පුදුම ආදරයක් තියෙන. කැඩී කූඩුව දිහි ඌ පැටවුන් පැතුව අම්මා. කොහොමද දැන් ලේනෙක් කූඩුව කැඩලා දරුවෝ ගඟට වැටුනහම වලිගෙන් වතුර ඉහින්ද උත්සාහ කරනවා පැටවුන්ව බේරගන්න. අන්න එවැනි හැඟීමක් බැතියක් භක්තියක් අවශ්‍යතාවයක් තමයි අම්මා කෙනෙකුගේ හදවත ඇතුලේ තියෙන්නේ. එහෙම අම්මෙකුට පහුගිය කාලේ දේශපාලනික හා සමාජීය කාරණා මත ඇගේ දරුවා වහිමි කරන අවස්ථා ගණනාවකදී එකක් තමයි 71 89 88 ඒ වගේම යුද්ධයෙන් තමන්ගේ දරුවා අම්මලාට අහිමි වෙනවා එවැනි අහිමි වෙච්ච දරුවන් නැවත එයි කියලා මග බලාගෙන අදටත් අම්මලා අඬනවා මෙන්න මේ කාරණාව මේ ගීතය ඇතුලේ මතු කරලා තියෙන්නේ කොයි වගේද ඒට හඬ සංගීතය කරන්නෙත් ගුවන් විදුලියේ සංගීතඥයෙක් ඒ තමයි ප්‍රේම් රංජිත් විජේවික්‍රම ඒ වගේම පුදුමාකාර වූ හඬ පෞරුෂයක් ගැඹීර හඬ පෞරුෂයක් හදවත් කම්පණය කරන හඬ පෞරුෂයක් තියෙනවා විශාරද ජයතිලක බණ්ඩාරට ඔහුගේ හඬත් එක්ක එකතු වුණාම මේ කාරණාව කොහොම අපිට දැනේද වංකගිරියේ හිසල් අරණේ මුරගැසු අම්මා නදී දෙතෙරේ මල පුතුන් දැක විකල් වූ අම්මා සොයා අබ මිට දුර දුරේ වැද අති හැලු අම්මා පුතු බදාගෙන අන්ද දෙතිනුත් වැළපුණා අම්මා වංකගිරියේ විසල් අරණේ මුරගැසු අම්මා නදී දෙතෙරේ මල පුතුන් දැක විකල් වූ අම්මා සොයා අබ මිට දුර දුරේ වැද අති හැලු අම්මා පුතු බදාගෙන අන්ද නෙතිනුත් වැළපුණා අම්මා Thank you.
පැතු අම්මා වනිගයෙන් සිදු විය කිසින්නට වෙරදැනු අම්මා කඳුළු දූරින් පල්වාරි කඳු දුවාලු න පුතු ගැන අදත් අදත් තනිවි අඬනවා අම්මා නොයන පුතු ගැන මග බලාගෙන අඬනවා අම්මා නොයන පුතු ගැන අදත් අදත් තනිවි අඬනවා අම්මා මේ ගීතයත් සමග අදට හැඟුම් දනව්වෙන් අපි සමුගන්නවා. අද හැඟුම් දනව්වට ගීත තෙරුවේ ජනසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය පිළිබඳ ප්‍රවීණ දේශක මාධ්‍යවේදී නිරෝෂ සංජීව මහත්මයා. අපි ලබන අඟහරු වාදාවේ රාත්‍රී 10ට හැඟුම් දනව්වෙන් මුණගැහෙමු. මේ සෑම හැඟුම් දනව්ව වැඩසටහනක්ම සිටි FM YouTube නාලිකාව ඔස්සේ ඔබට නැවත නැවතත් රස විඳින්නට අවස්ථාව අප සැලසලා තියෙනවා. ඔබට අවශ්‍ය දේ තීරණය කරන්න, ඒ ලියන්න, ඒට සැලැස්මක් හදන්න, එය මත වැඩ කරන්න ඔබට සෑම දිනයක්ම සුබ දිනයක් වන බවට නිසැකයි. ඔබට සුබ රාත්‍රියක්. ගිහින් එන්නම්. මම ඩිමේෂී.